මන්දාරා කතාවේ 26 වන කොටසට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මට අද ඔයාලගෙන් පුංචි දෙයක් දැනගන්න තියෙනවා. ඔයාලා කැමති මොන වගේ සිංහල නවකතා අහන්නද කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයා තාමත් ද ස්ටෝරි channel එක subscribe කරලා නැත්නම් ඔන්න දැම්ම subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් අපි යමු කතාවට. සස්සිඳුට වඩාගෙන ඉද්දිම නිින්ද ගියා. අද සස්සිඳු වෙනදාට වඩා බත් කෑවා. කිරි හොදිත් සොසේජස් සමග අනා බත් කෑවූ දවසට ඔහු වැඩිපුර ටිකක් කයි. ඉන්පසු ඇඟ සෝදාත්තිම පොඩි එකාට නිින්ද යයි. මන්දාරා පුතාවද වඩාගෙන මිදුලේ ඇවිදමින් එහා පන්සල් වත්ත දෙස බලා උන්නා. රෑ 7-8 වෙද්දී පන්සල තරමක් පාළුවට යයි. එවන් මොහොතක මළුවේ දැල්වෙන්නේ හවස 6-7ට දැල්ලූ පහන් ටික පමණයි. මැටි පහන් සිලුවල ආලෝකය සුදු පුදුමැදුර කහපැහැෙන් ආලෝකමත් කරයි. මේ වෙලාවට පන්සල මේතරම් පාළු වන්නේ පන්සල් එනවාට වඩා රූපවාහිනිය බලන එක මිනිස්සුන්ට වටිනා නිසා විය යුතුයි. එහෙත් මෙවන් නිස්කලංක රැයක පන්සලකට පැමිණ පහනක් දැල්වා මලක් පූජා කර මළුවේ ඉඳගෙන වැන්ද කෙනෙක් ඉඩක් ලද හැම මොහොතකම පන්සලට එන්නේය. ඒ තරම් නිස්කලංක බවක් ඉන් ලැබෙයි. ඩුබායි ගමන යන්නට පෙර බෝධි පූජාවක් කර අලුත් රැකියාවකට යන ඔහුටත් සිත ශාන්තියක් කරගත යුතුයයි මන්දාරා සිතාගෙන වුණා. මේ සෙනසුරාදා සිට ඒ බෝධි පූජාව පටන් ගත යුතුයයි යැයි සිතාගත්තා. සත්සිඳුගේ ලපටි කම්බොල්වල රස්නිය මන්දාරාගේ ගෙලට දැනී ඇය සත්සිඳුගේ ගෙලත් පපුවත් බිම ගත්තේ උහුලාගත නොහැකි ආදරයෙන්. සත්සිඳු හොඳටම නිදි බව දැන දැනත් මන්දාරා නැලවිලි ගී කියමින් මිදුලේ ඇවිදමින් වුණා. හිතට මහ සැනසීමක් නොවේ නම් නිවි පහන් වූ බවක් දැනේ. ඇය මිදුලේ සිට කොඩා නිවස දෙස මොහොතක් බලා වුණා. මේ නිවසට අම්මාත් පුතාත් සමග ආ දවස මන්දාරට සිහි වුණා. එදා ජීවිතය ගැන තිබුණේ අතටවත් අසු නොවන තරම් අල්ප මාත්‍රා වූ බලාපොරොත්තුවක් පමණයි. ජීවත් වන්නට මාර්ගයක් නොමැතිව පිළිසරණක් ඉල්ලා ගන්නට කෙනෙක් නොමැතිව තට්ට තනියම අම්මා තමාත් මේ ජීවිතය පටන් ගත්තේ දෙවියන්ට දසාතේ වඳිමින්. මේ මිදුලේ පහන් පැලේ ප්‍රථම වරට බුදු පහන දැල්වූ දා දෙවියන්ගෙන් බුදුන්ගෙන් ඉල්ලන්නට දෙයක් ජීවිතයේ තිබුණේ නෑ. එහෙත් තව නොබෝ දිනකින් මේ නිවසට සමුදෙන්නේ ජීවිතයේ කොතරම් ප්‍රතුම් පොදි බැදගෙනද. පුරා වසර එකමාරක් පුරා මේ බුදු පහන දැල්වූ පිනඵල දුන්නේ කොතරම් වාසනාවන්ත ලෙසද. සමහර විට ලබන මාසය වෙද්දී මේ පුතාව නලවන්නට වෙන්නේ නන්නාඳුනන රටක අහස දෙස බලාගෙනයි. එහෙත් නන්නාඳුනන මේ ලෝකයට වඩා නන්නාඳුනන ඒ ලෝකය සුන්දර විය හැකි. ජීවිතයේ ලස්සන දවස් ඇනබෙන්නේ ඩුබායි ගුවන් තොටුපළෙන් බැස මොහොතකින් පසුවයි. නිදි නේද පුතේ? අම්මා පැමිණ ඇසුවේ මන්දාරාගේත් සත්සිඳුගේත් දෙදෙනාගේම හිස අතගාමින්. ගොඩක් වෙලා නිින්ද ගිහින් සනීපෙට බදාගෙන ඉන්නේ. තිබ්බොත් ඇහැරෙයි කියලා තියන් හිටියේ. කෙල්ල කොල්ලාවත් බදාගෙන ඉන්නේ. ඒ සියල්ලටම වඩා හිතේ තියෙන සතුටකට බව මේ අම්මා දනි. බඩගිනි නැද්ද පුතේ? පොඩ්ඩක්වත් නෑ අම්මේ. එහෙනම් තව ටිකකින් කෝපි එකක් හදන් බොමු. රෑ වෙලා කන්න බැරියේ. බොහෝ විට දැන් රෑට බඩගිනි එන්නේ ඔහු රෑ 9-10ට කතා කළ පසුවයි. අම්මේ පුතේ මෙහෙ දාල යන්න දුකයිද? මන්දාරා ඇසුවේ අම්මාගේ සිතුවිලි දැනගන පිණිසයි. මේ රටේ මටයි ඔයාටයි කොල්ලටයි කවුරු කියලා ඉන්නද පුතේ? අනේ මට ඔයාල එක්ක ලෝකෙ කෙලවරට ගියත් දුකක් නෑ, පාළුවකුත් නෑ. මටත් එහෙමයි අම්මේ. එයා කියන දෙයක් කරනවා. ඒක ගැන මොනවත් හිතන්න එපා. මට හරි පුදුමයි එයා අපේ ජීවිත වෙනුවෙන් කරන දේ ගැන. ආදරය කළත් මිනිස්සු මෙහෙම පරිත්‍යාග කරන්නේ නෑ අම්මේ. මේක මහා ආත්මార్థකාමී බල සමාජයක්. අම්මා මන්දාරගේ අතින් පොඩි එකාව ගත්තේ සත්සිඳුවේ ඉඹිමින්. ඔයා කියනවා වගේ පුතා දෙවියෙක් තමා. ඒක පුතාව දැකපු පළවෙනි දවසේම මට දැනුණා. මටත් හිතුණා අම්මේ. මන්දාරා තනිවම මිදුලේ ඇවිදමින් පන්සල දෙසින් එන මල් සුවඳ රැගත් සුළඟ විඳගත්තා. විවාහය, පෞල් ජීවිතය මේ ජීවිතයේ එක කාලයක
හදවතෙන් මිරිකා පහ කළ දේවල්ය. ඒ පිළිකුල් සහගත ජීවිතය ගැන හිතද්දී ඔහුවන් කෙනෙකුට තමා සුදුසු නැති බව ඇයට දැනෙයි. ඔහු තමාටත් තම අහිංසක කොළුපැටියාටත් ජීවිතයමදී පතන්නේ කොතරම් අහිංසක දෙයක්ද? ආදරය, ඒ වෙනුවෙන් මේ තරම් දේවල් කැප කළ යුතු නෑ. ලෝකයේ බොහෝ පිරිමින් ගෑනුන්ගෙන් ආදරය පතන්නේ තම ජීවිතයෙන් එක දශමයක්වත් වෙනස් කර නොගෙනයි. කෝපියක පුතේ, අලුත් කෝපි කෝප්පයේ සුවඳ මන්දාරාට රසබරව දැනුණා. ජීවිතයේ අලුතින් පටන් ගන්න හරි ආසයි අම්මේ. මන්දාරා කීවේ අම්මා සමීපේම දොරකඩ පඩියේ ඉඳ ගනිමින්. ඔයා එහෙම ජීවිතේ පටන් ගන්නවා බලන්න මං ඊටත් වඩා ආසයි පුතේ. අම්මා කීවේ ඇගේ උකුලට පය මන්දාරාගේ මුහුණ පිරිමදිමින්. මටත් වඩා මගේ කොල්ලා වාසනාවන්ත ඇති. තමාටත් වඩා ඔහුට කෙදින හෝ වටින්නේ මේ තාත්තාවයි. ඔහුගේ පියපදිවිය තම අහිංසක කොළුපැටියාට පිරිනැමුවේ කොතරම් බෝසත් ලෙසද? අනුපම ආවේ මහරෑ 11ට පමණයි. ඇය ඒ මොහොත වෙද්දිත් ඇහැරී උන්නේ ඔහු රෑවී හෝ ඒවී යයි දැනුන නිසා. අම්මත් පුතාත් නිදාගෙන බොහෝ වෙලා මන්දාර උන්නේ දොරකඩ පඩියට වී වාඩි වීගෙන පන්සල දෙස බලාගෙනයි. ඔහුගේ පොන්චි කාර්ය පැමිණ නතර කරද්දී ඇයට අදහගත නොහැකි වුණා. හදවතට දැනෙන දේවල් කොතරම් පුදුමාකාරද. ඔහු කොහොමත් බහින්නේ ටික වෙලාවක් බලා හිඳීමෙන් පසුවයි. එවන් බොහෝ අවස්ථාවල දුවගෙන පැමිණ වාහනයේ දොර අරින්නේ ඇයමයි. අදත් වූයේ ඇයමයි. එයිමයි කියලා හිතුණා. නිදාගන්න හිතුනෙම නෑ. මටත් හිතුණා ඇහැරිලාම ඇති කියලා. ඔහුකට ඇදකර කීවා, එන්න ඉතින් බහින්න. ඔහු යාවි අයියටද බයයි. පන්සල දිහා බලාගෙන මොනාද හිත හිත හිටියේ. මන්ද මේ වෙලාවට බෝධියට දෙයිය වඩිනවා. ඉතින් මං ඒ වඩින දෙයියන්ට කිය කිය හිටියා. මොනවද? ඔහු ඇසුවේ ඇගේ මුහුණටම මුහුණ ලං කරගෙනයි. මගේ මහත්තයා අලුත් රසාවකට යන්නනේ ඉන්නේ, ඒක හරියන්න කියලා. අනූපම ඇය දෙස බැලුවේ ආදරබර ලෙසින්. ඒ දැස් අද්දරටම වාගේ ඔහු දෙතොල්ගෙන ගියා. තව ටික දවසයි මෙහෙම බලන්න එන්නේ. අනූපම කියද්දී ඇගේ පපුව හැරීගෙන මෙන් ගියා. ඇයියේ, ඩුබායි ගියාම මන් ළඟනේ. පපුවට හුස්ම වැටුනේ ඉන් පසුවයි. මේ? ඔහු ඇගේ අත තැබුවේ ඇගේ අම්මාගේ පුතාගේ ගමන් බලපත්‍ර තුනයි. ඔහු ඇගේ අත තැබුවේ ඇගේ අම්මාගේ පුතාගේ ගමන් බලපත්‍ර තුනයි. ආනේ, අපේ පාස්පෝර්ට් නේද? කෙල්ල මුලින්ම බැලුවේ සත්සිඳුගේ ගමන් බලපත්‍රය දෙසයි. අනේ මගේ රංකඳ, අම්මා කෙනෙක්ගේ පපුවේ ඇවිලෙන ආදරය කොතරම්ද? අනූපම බලා උන්නේ ඒ ආදරබර දැස් දෙසයි. මෙහෙම දුක් විඳින්නේ අපි වෙනුවෙන්නේ? ගමන් බලපත්‍ර තුන පෙරලෙමින් ඇය කීවා. හවස ගත්තේ ගත්ත ගමන් මාත් බලාගෙනම හිටියා. ඇය ගමන් බලපත්‍රයේ දෙස බලාගෙනම සිටිද්දී ඔහු කිව්වා, කාගේක දිහාද බලන් හිටියේ? මන්දාරාගේ දැස්වලින් මොනවාදෝ බේරෙන්නක් මෙන්. බලලා දෙන්න, මං යද්දි අරන් යන්න ඕනේ වීසවලට දෙන්න. තනියම මෙච්චර වැඩානෝ. හෙටින් පස්සේ මං තනි වෙලා නෑ. ඇගේ උරතල මතින් දෑතම තබා ඔහු පිටිපසින් ඉඳ කීවා, හෙට ඉඳලා? ඔව්. ඇයියේ, කියන්නද? තව ටිකක් ළඟට එන්න. ඇය ඕනාටත් වඩා ඔහුට ලං වූවා. ඉතින් කියන්න, මොකක්ද අනෝ? අපි හෙට බඳිනවා. මුල පපුවම හිරවී ගියාක්සේ ඇය දෑතම පපුවට තබා ගත්තා. අනේ අනෝ, හෙට? ඔව්. ඇයි? එතකොට හෙට ඉඳලා ඔයා මගේ? කඳුළු සට සට ගා වැටෙද්දී ඇය ඇසුවා, මේ සුදු නෝනත් මගේ? අනේ රත්තරම් මට. මන්දාරා උන්නේ හිතට වාවාගත නොහැකිවයි. කාට ගොස් මේ සතුට කියන්නද? හිතෙන්නේ කෑගසා ලෝකයටම කියන්නටයි. හෙට 9ට බත්තර මොල්ලේ මගේ යාළුවෙක්ගේ ගෙදර මම ඔක්කොම ලෑස්ති කළා. රෙජිස්ට්‍රාර් එනවා එතනට. යාළුවගේ නෝනා අපිට කිරිබත් හදයි. අනේ හිමකමක් නැද්ද රත්තරම්? ඇයි මෙච්චර වටිනෝ යා එහෙම? දැන් අඬන්න එපා. අපේ ජීවිතේ ලස්සනම දවසනේ. ලස්සන සාරියක් ඇඳලා උදේට ඉන්න. පුතයි අම්මත් යනවා.
එතකොට ඔයාගේ දුප්පත් අම්මා අපි බදිද්දි ඉන්නම ඕන. අපේ පුතත් ඉන්න ඕනේ. ඊට පස්සේ අපි අලුත් පවුලක්. අනේ අනු මම අනුපම ඇය කියන කිසිවක් නාසා ඇයව පපුවට තද කර ගත්තා. හෙටින් පස්සේ අනු ඔයාගේ මට මොනවද දෙන්නේ මගේ කිල්ල? ඔහු අසන්නේ සැනසිලි හනි. කතා කරගන්නට පවා නොහැකි ලෙස ඇගේ පපුව සෙලවෙයි. මගේ ජීවිතේම ගන්න රත්තරන් දුප්පත් මම මොනවද දෙන්නේ? මන්දාරාට ඉකිගසා ඇඬුණා. ඇත්තටම හෙට ඔහුට දෙන්නට දෙයක් තිබුණි නම්, එහෙත් ඔයා මගේ හිතට දෙන මේ සතුටම ඇතිසුදු නොවනා. මං ජීවිතේ කවදාවත් මෙච්චර සතුටින් ඉඳලා නැහැ. අනූපම කීවේ ගොරෝදයක් බඳු හඬින්. මතු ආත්මික මං පිරිසිදු ගෑණියෙක් විදියට මගේ රත්තරන් ළඟට එන්නම්. ඔයා ළඟ තියෙන පිරිසිදුකම කාළඟවත් නෑ. ඔහු කීවේ එපමණයි. ඒත් ඔහු එහෙම හිතන්නේ කෙසේ දැයි ඇයට හිතාගන්නටවත් නොහැකි. එක අතකට දෙවිවරු හිතනා හැටි ගැන මිනිසුන්ට හිතාගන්නටවත් නොහැකි. මේ විවාහය සිදුවෙන්නේ අනූපමගේ කියනා සියල්ලටම හොරෙන්, තම නෑසියන් සියල්ලටම හොරෙන් විවාහයක් සිදුවෙද්දී දැනෙනා දුක තනිකම මන්දාරා දනි. ඔහු ඒ සියල්ල වාවා ගන්නේ තමා වෙනුවෙන් බවදැයි දනි. ඉන්න කියනවනම් තව අවුරුදු 10ක් වුණත් මං බලන් ඉන්නම්. කෙල්ල මෙහෙම කියන්නේ ඇයිදැයි අනූපම දනි. කසාද බඳින එකේ වටිනාකම තියෙන්නේ බඳින විදිහ නෙමෙයි බබා, බඳින කෙනාව. ඔයාව මම කොහොම බැඳත් එකයි. ඔහු මේ තරම් විශ්වාසයකින් තමා ගැන කියන්නේ කෙසේද? කෙනෙකුගේ හොඳකම තවත් කෙනෙකුට දැනෙනා දෙයක්ද? අපි හෙට රෙජිස්ටර් කරලා කැන්ඩියම් ඇඳුම් ටිකක් ලෑස්ති කරගන්න දවස් දෙකකට වගේ. අනූපම සිතාගෙන උන්නේ කසාදිය රෙජිස්ටර් කරවහම නුවරගොස් මාලිගාවට යන්නටයි. හීනයක් වගේ අනු, මන්දාරා කීවේ ඔහුගේ පපුවට බර වීය. මේ අයිතිය හෙට ලැබෙන්නේ ජීවිත කාලයටමයි. සති දෙකක් ඇතුළත අපි ඩුබායි යනවා. මාත් දැකපු හීනයක් තියෙනවනේ මගේ සුදු නෝනව ළඟින් තියාගෙන. තියාගන්න දෙයක් නෑ රත්තරන්, ඔයාගේ සුදු නෝන ඔයාගාවම ඉඳී. අපි ටික ඩුබායි එයාපෝර්ට් එකෙන් බැස්සට පස්සේ අපේ ජීවිතේ අලුතෙන් පටන් ගනි. මම මගේ ඇස් දෙක වගේ මේ ජීවිතේ බලා ගන්නම්. ඒක ගැන පොඩ්ඩක්වත් හිතන්න එපා. මට ඔයාව ලෝකයට වඩා වටිනව මහත්තයෝ. අනූපම සෑහෙන වෙලාවක් ඇව තුරුල් කරගෙන උන්නම්. මගේ විශ්වාසවන්තම යාළුවෙක් ඉන්නවා. කොල්ල බණ්ඩාරවෙල ජයවර්ධනපුර හොස්පිටල් එකේ අලුතෙන් පත්වීම ලැබුණි. ඉතින් මිනිහත් හදිසියේ වැඳලා. අපි වගේ, මන්දාරා කීවේ සිනාසෙමින්. මම මේ ගෙදර එයාලට දෙන්න කතා කරගත්තා. අපිට ලැබෙන සතියේ ඇඩ්වාන්ස් එකක් ගන්න පුළුවන්. බඩිමුට්ටු ටිකත් මං කිව්ව පරිස්සමින් පාවිච්චි කරන්න කියලා. මන්දාරා සිතුවේ ඔහු මේ සියල්ල කරන්නේ කෙසේද කියා. මේ ජීවිතේ මටත් කරන්න දෙයක් ඉතුරු කරන්න මෙච්චර කරලා මදිවට. අනුපම ඊට සිනාසුනා පමණයි. ඇයි හිනා වෙන්නේ? මගේ සුදු නෝනට කරන්න ලොකු වැඩක් තියෙනවනේ. මොකක්ද? ඇය අසන්නේ හිස ඇල කරගෙනයි. මාවයි මගේ කොල්ලවයි කෙල්ලවයි බලාගන්න එක. ඇය ඔහුගේ පපුවේ ලේ කුසුඹ දැනෙන තරම් තදින් ඒ පපුව සිපගත්තා. ඔහු එම්මම පහත් වී ඇගේ ගෙලත් දෙතලත් සිපගත්තේ මෘදු ලෙසින්. ඔන්නේතින් අදට මන්දාරා කතාව නිමාවට පත්වෙන්නේ මෙන්න මේ විදියට. ඔන්නේතින් අද චූටි කොටසක් තියෙන්නේ. දැන් ඉතින් මදි මදි කියලා කැහගායි. කමන්නෑ ඉතින්. හෙට රාත්‍රී 9ටත් ඉතුරු කොටස අහන්න එන්න. ඔයාලට සුභ රාත්‍රියක්.